සුබ දවසක් වේවා රත්තරන් අම්මිතාත්ති දුවේ පුතේ. තවත් ලස්සන දවසක ඔබේ හදවතට නිවසරින මේ මොහොතේදී මම කැමති ඔබ වරගෙන යන්නට සිරක් පුතේ. උපදේශකයා හෙවත් සිරත් 17 කතා කරනවා අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙන පංච ඉන්ද්‍රියයන් ගැන. ඔබ දන්නවා කන් ඇස් නාස දිව හැම මේ අපේ පංච ඉන්ද්‍රියයන්. මෙන්න මේ දේවල් තුලින් අපිට මොනවද ලැබෙන්නේ? අපිට ইনফরমේෂන් අපිට ලැබෙනවා. අපිට තොරතුරු අපේ මනසට ගෙනලා දෙන්නේ මෙන්න මේ පංච ඉන්ද්‍රියයන්. කෑම කනකොට කෑම රසද, ලුණු රස, පැණි රස, ඇඹුල් රස අපිට දැනෙන්න පටන් ගන්නවා. තිත්ත රස දැනෙන්න පටන් ගන්නවා. අපිට ඇස් වලින් අපිට දකින්න පටන් ගන්නවා. දකින්නකොට දුර පේනවා, ඈත පේනවා. මේ හැම දෙයක්ම අපිට ආකර්ෂණය කරගන්නට මේ පුළුවන් වෙනවා. ඒ වගේම අපේ අපිව කෙනෙක් ස්පර්ශ කිරීම තුල අපිට රිද්දන්නත් පුළුවන්, අපිට ආදරය කරන්නත් පුළුවන්. අපේ හැමර තමයි ඒක දැනෙන්නේ. ශරීරයේ තියෙන ලොකුම ඕගන් එක තමයි හැම කියන එක. ඉතින් මෙන්න මේ දේ තුල අපිට කවුරු හරි ආදරය කරනකොට ඒකත් හොඳට දැනෙනවා. අපිට වෛර කරද්දී, අපිට ගහද්දී, පෙලද්දී මේ ඒ දේවලුත් මෙන්න මේ ශරීරය දැනෙනවා. ඉතින් මෙන්න මේ දේවල් පංච ඉන්ද්‍රියයන්. කනින් අපිට ඇහෙනවා. පංච ඉන්ද්‍රිය යහපත් දේ ඇහෙනවා, සුභවාදී දේ ඇහෙනවා, දැනුම අපි එකතු කරගන්නවා මේ හැම දෙයක්ම. ඉතින් මෙන්න මේ වෙලාවල පංච ඉන්ද්‍රියයන්. මේ පංච ඉන්ද්‍රියයන් ගැන ඕන කෙනෙක් දන්නවා. මම ඕගලන්ට ඒක කියන්න අවශ්‍ය නැහැ. නමුත් සිරක් පුතේ කතා කරනවා තවත් සෙන්සර්ස් දෙකක් ගැන. තවත් පංච ඉන්ද්‍රියන් දෙකක්, තවත් ඉන්ද්‍රියන් දෙකක් ගැන කතා කරනවා. ඒක තමයි පළවෙනි එක තමයි බුද්ධිය නැමති සත් වැන්නද. බුද්ධිය කියන එක, බුද්ධිය නැමති ඒ බුද්ධිය ඥානය කියන ප්‍රඥාව නැමති සෙන්ස එක. අපිට බුද්ධියෙන් තමයි, විශේෂයෙන්ම ප්‍රඥාවෙන් තමයි අපිට උකහා ගන්නට පුළුවන් වෙන්නේ සමාජයේ තියෙන යහපත. ප්‍රඥාවෙන් තමයි දෙවියන්ගේ අත්දැකීම, අධ්‍යාත්මික අත්දැකීම අපිට ජීවත් කරවන්නට උකහා ගන්නට පුළුවන් වෙන්නේ. අනිත් අය තුළ තියෙන අධ්‍යාත්මිකත්වය අපිට දැනෙන්නේ ප්‍රඥාව තුළ. ඒ වගේම දෙවියන් තුළ, දෙවියන් අපි තුළ, ඒ අපේ ඇතුළාන්තය තුළ සංගවලා තියෙන ඒ මහා සම්පත, බලය, ශක්තිය, ජීවය එළියට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තුළ. ඉතින් ඒක නිසා ප්‍රඥාව කියලා කියන්නේ එහෙනම් අපිට අවශ්‍ය තව එක අත්‍යවශ්‍ය තවත් සාධකයක්. ඒ වගේම තමයි අපිට කියනවා උන්වහන්සේ කල්පනා කිරීමටද, කල්පනා කිරීමට මනසක් දුන්නසේක කියලා. එහෙනම් අපිට මනසකුත් උන්වහන්සේ අපිට දෙනවා. උන්වහන්සේ අපිව සම්පූර්ණ පුද්ගලෙක් හැටියට තමයි එහෙනම් අපිව නිර්මාණය කරලා තියෙන්නේ. උන්වහන්සේගේම මැවිල්ල. එහෙමනම් රත්තරන් අම්මිතාතේ දුවේ පුතේ, අද දවසේදී අපි කල්පනා කරලා බලමු අපි පංචේන්ද්‍රියයන්ගෙන් විතරද ජීවත් වෙන්නේ? අපි ප්‍රඥාව අපි මෙහෙවනවද? අපේ මනස අපි මෙහෙවනවද? අපේ උඩසිත, අපේ යටිසිත අපි මෙහෙවනවද? යටිසිත කියලා කියන්නේ දෙවියන්ගේ බලය. ඒතර මේ යටිසිතේ තියෙන ඒ දේව බලය අපි උකහලා ගන්නවද? ඒ දේව බලය අපේ ඇතුළාන්තයෙන් අපි එළියට ගන්නවද? අන්න ඒ ගැනීම තුළ අපිට පුළුවන් වෙනවා රත්තරන් අම්මිතාතේ දුවේ පුතේ මහිමාන්විත ජීවිතයක් ගත කරන්නට, උන්වහන්සේට ධනවන ජීවිතයක් ගත කරන්නට. ඒ දේ තුළ අපිට පුළුවන්කමක් වෙනවා පරිපූර්ණ පුද්ගලෙක් හැටියට අපිව සමාජයට දෙන්නට අපිට හැකි වෙනවා. සාමාන්‍ය මිනිස්ෙක් හැටියට නෙමෙයි, මනුෂ්‍යත්වයේ අභිභවලා ගිය දේවත්වයක්. ඒ දේවත්වය කියන දේ අපේ ජීවිතයට ඇතුල් වෙච්ච දේවත්වය විදාපාන, වයිබ්‍රේට් කරන පුද්ගලෙක් බවට අපිව පත් වෙනවා. එහෙනම් අද දවසේදී හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම එහෙනම් 5 සෙන්සර්ස් විතරක් නෙමෙයි, ඉතුරු සෙන්සර්ස් දෙකත් ප්‍රයෝජනට අරගෙන ඥානාන්විතව ප්‍රඥාවෙන් යුතුව අපි ස්වාමින් වහන්සේව ලෝකෙට දෙමු, ජීවත් කරමු. ඔබ සියලු දෙනාට ජේසුස් ස්වාමින් වහන්සේගෙන් පිහිටයි.